ඔය බොන් සිරි දෙනාටම අලුත් අයිකු පාඩමක තමයි බොන් සිරි දෙනාම මුන්න ගහන්නට පැමිණෙන්නේ අද අපි උගලට කියලා දෙන්න යන්නේ බහුලව දකින්න පුළුවන් තරජාතික අයිකු ගැට් වගේ එක තමයි ඔරලෝස් ආශ්‍රිත ගැටලු ඔරලෝස් ආශ්‍රිත ගැටලු සාමාන්‍යයෙන් අයිකු පෙරේක මේ වගේ ගාන දෙකක් දකින්න පුළුවන් අපි බලමුකෝ මේ වගේ ගානක් දැක්කොත් ඒක කොහොමද ඉක්මනට හදන්නේ කියලා ඔරලෝස් ආශ්‍රිත වැත්ත වශයෙන්ම විවිධාකාරයේ ගැටලු එන්න පුළුවන් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඔරලෝස්ක පැයකටුව සහ මිනිත්තු කටුව යම් කිසි වේලාවක් දුන්නට පස්සේ පැයකටුව සහ මිනිත්තු කටුව අතර කෝණය කොච්චරද කියලා අපි අහන්න පුළුවන් මේ වගේ ගානක් අහන්න පුළුවන් එතකොට මේ වගේ ගාන කොහොමද හදන්නේ අපි දැන් හිතන් ඉන්න විදියට වැඩිය වෙනස් තමයි මේ වගේ ගානක් හදන්න ඕන ක්‍රමේ. සමහරකට අපි හිතන කෝණේ නෙමෙයි මෙතන තියෙන්නේ. අපි හිතන්නේ කොහොමද කියනක අපි මම මෙතන පැහැදිලි කරන්න යන්නේ. මුළු බලමු නිවරදිව ඉන්නේ මේ වගේ ගාන දුන්න පස්සේ මේකට පිළිතුරු හොයාගන්නේ කොහොමද කියලා. අයික ප්‍රශ්නයකට උත්තර හොයද්දී වඩා වැදගත්ම දේ තමයි තමත්ම කෙටි කාලය ඇතුලේ ගාන හදන එක. කෙටි කාලය ඇතුලේ ගාන හදන කෙටි ක්‍රම තියෙනවා. නමුත් අපි කෙටි ක්‍රම විතරක් ඉගෙනගෙන සිද්ධාන්තයේ මූලික සිද්ධාන්තය අපි දැනගෙන හිටිනකොට එහෙම බැරි වෙලාවකත් ඒ කීටි ක්‍රම අපිට අමතක වුණොත් එහෙම ගාන හදාගන්න හම්බෙන්නේ නැහැ. ඒ අනිවාර්යෙන් අමාරු වෙනවා තමයි. ඒ කියන්නේ මූලික සිද්ධාන්තය අපි දැනගෙන ඉන්න ඕනේ. කීටි ක්‍රම අමතක වුණොත් අරුමතරව අපිට මූලික සිද්ධාන්ත පාවිච්චි කරලා ඒ ගාන හදාගන්න පුළුවන්. නැත්නම් අපිට ඒ ගාන අත්හැරලා දාන්න හරි එහෙම නැත්නම් අපිට කණාවට උත්තර තෝරගන්න හරි තමයි වෙන්නේ. අයිකු පේපර් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රාජ්‍ය සේවා තරඟ විභාගයේදී බොහොම වැදගත් පේපර් එකක්. ලකුණු ලේසින් ගන්න පුළුවන් හරියට අයිකු ඉගෙන ගන්න. අපි ලියන හරියට ලියන හැම පිළිතුර සඳහාම අපි දන්නව අනිවාර්ය ලකුණු හම්බෙනවා කිය. අනිත් පේපර් වගේ නෙවෙයි. ඒකෙන්ද මේ IQ ගැටලු නිවැරදි ලෙස කාලය කළමනාකරණය ලෙස හදන්නේ කොහොමද කියන ගණකී තමත වැදගත් ඒකන මූලික සිද්ධාන්ත ටික ඔගොලු මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. ඊපස්සෙ පුළුවන් අපිට කෙටි ක්‍රම භාවිත කරන්න. ඉතින් මේ ඔරලොස් ගැටලු සාධන කොටත් අපිට පාවිච්චි කරන්න තියෙන මූලික සිද්ධාන්ත මොකද්ද? මේ ඔරලොස් ගැටලු කියලා කියන්නේ අපිට දෙන්නේ සාමාන්‍යයෙන් ඔය ඩිජිටල් ඔරලෝස් ඔක් නෝන සාමාන්‍ය බික්ටි ඔරලෝස් කලර් ඔරලෝස් ඒවා අපි ඇනලොග් ඔරලෝස් කියලා කියන්නේ ඒ જાති ඔරලෝස් වාචක ගැටලු. එතකොට ඔරලෝස් කියන්නේ අපි ගන්න පුළුවන් සාමාන්‍ය රෝමක් කියල. මොකද මේක සැකස් මේක තියෙන පෑකටුව තියෙන පෑකටුව පොඩි ඒක මිනිත්තු කටුව තියෙන ඒ ඩිටේල් ටික දිගයි මොකද කියන්නේ මැද්ද හයි කියලා. ඒක ඔරලෝස් ප්‍රධාන කොටස් 12කට බෙදලා තියෙනවා. උඩම 12 ඊට පස්සේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියලා ප්‍රධාන කොටස් 12කට බෙදලා තියෙනවා. මේ ප්‍රධාන කොටස් 12 අතර තවත් අනු කොටස් 5කට බෙදලා තියෙනවා. සාමාන්‍යයෙන් විද්‍යුත් ලෝසකට අපිට පැය 12ක් දක්වා වේලාව කියවන්න පුළුවන්. දවල් වරුවට පැය 12යි රාත්‍රී කාලෙට පැය 12යි. එතකොට පැයක් දක්වන්නේ කිලක්කම පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ තව පොඩ්ඩක් මේ විශාර කරගන්න ඕනේ. මේ ලක්කම් දෙකක් අතර තව කොඩා කොටස් අපිට පහළ දකින්න පුළුවන්. මේ විශාල ඉලක්කම් දෙක තව කුඩා අණු කොටස් පහකට බෙදලා වෙන් කළා තියෙනවා. එතකොට මේ එක් අණු කොටසක් අණු කොටසක් මිනිත්තුවක් දැක්වීම සඳහා භාවිත කරනවා. එතකොට ඔරලෝසුවේ පෑකටුව පෑකදී මෙන්න මේ එක ඉලක්කම කියනගෙන ඊළඟ ඉලක්කමට ගමන් භ්‍රමණය වෙනවා. අපි ඔබට කියනවා දක්ෂිනාවර්ත භ්‍රමණය කියලා. වැදගත් නැහැ. මේක කරන් හදද්ද. එක පැයකදී පැය කටුව එක ඉලක්කම කියන තව ඉලක්කමට භ්‍රමණය වෙනවා. මිනිත්තුකද මිනිත්තු කටුව එක් කුඩාණු කොටසක කෝණයකින් භ්‍රමණය වෙනවා. එතකොට මේ ගමන් කරන්නා උබෙන් ගමන් කරන්නා පැය කටුව හරි මිනිත්තු කටුව හරි මිනිත්තුවකදී හරි පැයකදී හරි කොපමණ ප්‍රමාණයකින් ගමනේ වෙනවද කියන එක තමයි මුලින්ම හොයන්නේ.
එතකොට අපි දන්නවනේ ෆිලොසොෆිල් කියන්නේ සාමාන්‍ය රෝම. සාමාන්‍ය රෝම කංශ කීයක් තියෙනවද? සාමාන්‍ය රෝම කංශ 360ක් තියෙනවා. සාමාන්‍ය රෝම කංශ 360ක් තියෙනවා. එතකොට ෆිලොසොෆි ප්‍රධාන කොටස් කීයකද බෙදලා තියෙන්නේ? ප්‍රධාන කොටස් 12කට බෙදලා තියෙන්නේ. ඔයගොල්ලෝ කියන ප්‍රධාන කොටස් 12කට ෆිලොසොෆි බෙදලා තියෙන එක ප්‍රධාන කොටසක් පැයක් දැක්වීම සඳහා භාවිතා කරනවා. ඒක පැහැදිලිද? පැයක ඔන්න 12ට තියෙනවා නම් පැයකට මෙතන 12ට පැයකට මෙතන තියෙනවා නම් එකට පැයකට මෙතෙන්ද දෙකට පැයකට මෙතෙන්ද මේ කියන්නේ පැයකදී මේ ඔර්ලෝසියෙන් සම්පූර්ණ වටෙන් 12න් එක ප්‍රමාණයකින් පැයකට පැයකට ප්‍රමාණයකින් හරිද? ආ තවත් අපි සරල විදිහට ඉගෙන ගමු. පැයට මිනිත්තු කීයක් තියෙනවද? පැයකට මිනිත්තු 60. එතකොට මිනිත්තු කොටුව පැයකදී සම්පූර්ණ වටේම කරගෙන දැන් මම මේ පහේ ශිෂ්‍යත්ව පන්ති ගානක් තමයි කියන්නේ. පැයකදී ඔර්ලෝසි පැය මිනිත්තු කොටුව සම්පූර්ණ වටේ ද්‍රමණය වෙන අංශක 360 පැයකට අංශක 360 12 එක වින් ද්‍රමණය. එතකොට බලමු. පැය එකකදී පැය කටුව ඔර්ලෝසුවෙන් 12න් එකක් සම්පූර්ණ රෝමෙන් 12න් එක ප්‍රමාණයකින් භ්‍රමණය වෙනවා. එතකොට අංශක කීයකින් භ්‍රමණය වෙන්නේ? ඒ කියන්නේ අංශක 360 වැඩි කරනවා 12න් එකේ පිළිතුර අංශක 30යි. පැය කටුව පැය එකදී අංශක 360කින් භ්‍රමණය වෙනවා. එතකොට මිනිත්තු කොටුව පැයකදී ඔර්ලෝසි සම්පූර්ණ වටයක් කරගෙන හරි පැයකදී මිනිත්තු කොටුව සම්පූර්ණ වටයක් කරගන්න. සම්පූර්ණ වටයක් කියන්නේ අංශක 360කින් භ්‍රමණය හරි. ඒ පැයකදී කොච්චරවද කියන්නේ? පැය කටුව සහ මිනිත්තු කොටුව. එතකොට අපි බලමුකෝ පැයකදී මිනිත්තුකදී පැයකට සහ මිනිත්තුකදී ගමන මිනිත්තුවක් දක්වන්න මිනිත්තුවක් කියන්නේ දැන් අපි ඔර්ලෝසුව මුලින්ම සාකච්ඡා කරන්නේ පැයක් අතර කුඩාණු කොටස් පහකට බෙදලා තියෙනවා කියලා කියන සම්පූර්ණ ඔර්ලෝසුවම මිනිත්තුවේ කොටස් 60කට වඩා කඩා වෙන් කළා තියෙනවනේ. 60කට කොටස් 60කට වෙන් කළා තියෙනවා. එතකොට මිනිත්තු කොටුව 1 මිනිත්තුකදී අපි වෙන්නේ මිනිත්තු කොටුව සම්පූර්ණ වටයම භ්‍රමණය වෙනවා. අංශක 360කින් භ්‍රමණය වෙනවා. ඊට පස්සේ අපි බලමුකෝ මිනිත්තු කවදද පැයකට. මිනිත්තුකදී මිනිත්තු කොටුව සම්පූර්ණ ඔර්ලෝසුම ගත්තොත් කියන්නේ මිනිත්තු කුඩා කොටස් 60කට බෙදා වෙන් කළා තියෙනවනේ. මිනිත්තු කොටස් 60ක් සම්පූර්ණ ඔර්ලෝසු. එතකොට මිනිත්තුකදී මිනිත්තු කොටුව
කොටස් එකකින් භ්‍රමණයෙන් මේ එක කුඩා කොටසකින් භ්‍රමණයෙන් එතකොට මිනිත්තු කට එක කුඩා කොටසකින් භ්‍රමණය වෙනවා නම් මිනිත්තු කොටස් 60කට බෙදුවොත් 60න් එකකින් තමයි මිනිත්තුකදී මිනිත්තු කට භ්‍රමණය වෙන්නේ. ඒක මිනිත්තු කට අංශක කීයකින් භ්‍රමණය වෙනවද මිනිත්තුකදී? 60න් එකකින් භ්‍රමණය වෙන හින්දා 60න් එක වැඩි කිරීම 360 සමානයි අංශක 6. මිනිත්තු කට මිනිත්තුකදී අංශක 6කින් භ්‍රමණය වෙනවා. පැයකට පැයකදී අංශක 30කින් භ්‍රමණය වෙනවා. මිනිත්තුකට පැයකදී අංශක 360ක් මිනිත්තුකට මිනිත්තුකදී අංශක 6ක් ඒකට පැයකට මිනිත්තුකදී කොච්චර කරනවද? ඔව් අපි දැන් කලින් කතා කරා පැයකට පැයකදී මේ එක් ප්‍රධාන ඉලක්කමකින් නම් තව ප්‍රධාන ඉලක්කම දක්වා වූ කෝණයකින් ප්‍රමණය වෙනවා. ඒ කියන්නේ අංශක 30ක් අපි ගාන හදලා පෙන්නන එක. අංශක 30කින් ප්‍රමණය වෙන පැයකදී. එතකොට අංශක 30කදී පැයකදී අංශක 30කින් ප්‍රමණය වෙනවා. පැයකට පැයකට අංශක 30කින් භ්‍රමණය වෙන්නේ මිනිත්තුකට කියන්නේ පැයක් වෙනදා අංශක 30කින් භ්‍රමණය වෙනින්දා මිනිත්තු 60කදී පැයකට අංශක 30කින් තමයි භ්‍රමණය වෙන්නේ. එතකොට අපි දැන් හොයන්න ඕන මොකද මිනිත්තු 1කදී පැයකට කොච්චරකින් භ්‍රමණය වෙනවද? මිනිත්තු 1කදී මිනිත්තු අපි එක වෙන මහලුක මිනිත්තු 60කදී අංශක 30කින් නම් ගමන වෙන්නේ මිනිත්තු 1කදී කීයද? 60න් බෙදලා 60න් බෙදලා මිනිත්තු 1කදී කීයද? 30 බෙදීම 60 සමානයි අංශක භාගයකට. මිනිත්තු 1කදී පැයකට අංශක භාගයකින් භ්‍රමණය වෙන මිනිත්තු කටුව අංශක 6කින්. මොන හොලේ ආයි බලා ගන්න. පැයකදී පැයකටුව අංශක 30කින් ප්‍රමණය වෙනවා. පැයකදී පැයකටුව අංශක 30කින් ප්‍රමණය වෙනවා. මිනිත්තුකටුව අංශක 360කින් ප්‍රමණය වෙනවා. මිනිත්තු එකකදී පැයකටුව අංශක භාගයකින් ප්‍රමණය වෙනවා. මිනිත්තුකටුව අංශක 6කින් ප්‍රමණය වෙනවා. මෙන්න මේක තමයි අපිට මේ ඔරලෝසුවේ මිනිත්තුකටුව සහ පැයකටුව අතර කෝණයේ සෙවීමේ ගැටලු සඳහා භාවිත කරන්න ඕන. මේක අපි සරලව තව ටික ලියාගමු වෙනව නේද? ඔන්න බලන්න. මේ වැටි දින පැයකට. පැයකට. දැන් තියෙන මිනිත්තු කට. දැන් අර මං හදින් ඔයගොල්ලන්ට හදලා දෙන්නමු ගණන් ටික තමයි මෙතනදී අපි භාවිතා කරන්නේ. මේ chart එක වගේ අපි හදාගමු. අපි හරි ලේසි. පැයකට මිනිත්තු කට. පැය එකකදී භ්‍රමණය මිනිත්තු එකකදී භ්‍රමණය පැයකට පැයකදී කොච්චරද? කලින් ගාන හදලා පෙන්නුවා පැයකට පැයකදී බලන්නකෝ. පැයකට පැයකදී අංශක 30කින් භ්‍රමණය වෙනවා. පැයකට පැයකදී අංශක 30කින් ප්‍රමණය වෙනවා. මේක ආයි තිනවනා බෙදලා හතර බෙදනවා අංශක 360යි පැය කොටස් 12කට බෙදලා තිනවා. එතකොට උත්තරේ අංශක 30යි. එතකොට පැයකදී මිනිත්තු කට කොච්චරද? මිනිත්තු කට ඔරලෝස සම්පූර්ණ වටයක් නේ. කලින් වගේ ඔරලෝස සම්පූර්ණ වටයක් නේද? අංශක 360කින් තමයි ප්‍රමණය. මේක ගණන් හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට මේ chart එකේ සම්පූර්ණ වීම සඳහා තමයි මේක මෙතන ලියන්නේ. එතකොට මිනිත්තු එකකදී පැයකට කොච්චර කරනවද? මිනිත්තු එකකදී පැයකදී අංශක 30කින් භ්‍රමණය වෙනවා. එතකොට පැයකදී අංශක 30යි කියලා කියන්නේ මිනිත්තු 60කදී අංශක 30කින් භ්‍රමණය වෙනවා. එතකොට මිනිත්තු එකකදී 30 බෙදීම 60 සමානයි අංශක භාගය. මිනිත්තු එකකදී පැයකට අංශක භාගයකින් භ්‍රමණය වෙනවා. මිනිත්තු එකකදී මිනිත්තු කට කොච්චර භ්‍රමණය වෙනවද?
කුඩා කොටස 60කට බෙදලා තියෙනවා නේ සම්පූර්ණ රවුම කුඩා කොටස 60කට බෙදලා තියෙනවා එතකොට 360 බෙදන්න ඕන 60 ඉතල කියන අංශක 6යි එතකොට මිනිත්තු එකකදී මිනිත්තු කටුව අංශක 6කින් ප්‍රමාණය මෙන්න මේ chart එක තමයි ඔයගලන්ට ඔර්ලෝසු පිළිබඳ ගැටලු වල ඔර්ලෝසු පැයකට සහ මිනිත්තු කටුව අතර කෝණයේ සේීමේ ගැටලු සඳහා භාවිත කරන්න ඕන ඔයගලන්ට පැහැදිලි කරන්න පුළුවන් උපරිම සරල ලෙස මම පැහැදිලි කරලා තිනවා ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳව කමෙන්ට් එකක් දාන්න එතකොට මම මේකට තවදුරටත් පැහැදිලි කිරීමට අවශ්‍ය නම් තවදුරටත් පැහැදිලි කරන්න වෙනත් වීඩියෝවක් හදන්නම් එතකොට මෙන්න මේ chart එක භාවිත කරලා අපි සරලව ඔර්ලෝසු පැයකට සහ මිනිත්තු කටුව අතර කෝණය කොච්චරද කියන ගණන් දුන්නත් ඒ වගේ සරල ගණන් හදන්න කොහොමද කියලා බලමුකෝ ඊළඟට මේ උදාහරණයක් විදිහට දැන් අපිට දෙනවා ගමුකෝ වෙලාව 4:00 48 වෙන විට වෙලාව 4:48 වෙන විට පැය කටුව සහ මිනිත්තු කටුව අතර කෝණය මොකක්ද කියලා මේ වගේ ගණන් දෙන්න. එතකොට අපි ඉස්සෙල්ලා මේ වගේ ගණන් කරනකොට සාමාන්‍ය මවණම් කරන්නේ 4:48 දල වශයෙන් ඔර්ලෝසු කොහොමද තියෙන්නේ කියලා පැත්තකින් ලියා ගන්න. දල වශයෙන් අපි අඳගමුකෝ 4:48 කියලා. ඔර්ලෝසු වැන්දා මොන තියෙන 12 මෙතන. සම්පූර්ණ ඔර්ලෝසු මාදින්න ඕනේ. 6 9. දැන් 4 තියෙන වෙන මෙතනනේ. මෙතන 4 මෙතන 5. එතකොට 7 8. 4:48 කියලා දැන් 4ම නෙවෙයි පැයකට නවතින්නේ. විනාඩි 48ක් ගිහිල්ලානේ. විනාඩි 48ක් යනකොට පැයකට 4 ඉලක්කෙම ඉඳන් 5 ඉලක්කම ආසන්නිට වගේ ගිහිල්ලා දල වශයෙන් මෙන්න මේ වගේ තැනක තියෙනවා. එතකොට පැය මිනිත්තු කොට ගින් 48 නම් මෙතන 40 45 48 ගියවට 1 1 3 මෙන්න මේ වගේ තැනකින් තියෙනවා. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ කෝණේ මොකද්ද කියලා. මෙන්න මේ කෝණේ මොකද්ද කියලා නේ. මෙන්න මේ කෝණේ මොකද්ද කියන එක තමයි අපෙන් අහන්නේ. මේ වගේ ගණන කොහොමද අපි හදන්නේ? අපි අර කලින් ඕගොල්ලෝ කියා දුන්න සූත්‍ර පාවිච්චි කරලා. එතකොට මේ වගේ ගණක් හදද්දී අපි බලන්න ඕන මේ මම මේ දීර්ඝ ක්‍රමය තමයි කියලා දෙන්නේ. කෙටි ක්‍රමය මේ කෙටි ක්‍රමය මම පස්සේ කියලා දෙන්නම්. දැන් පැය කටුව 12 ඉඳගෙන 4 වෙනකම්. පැය කටුව දැන් අපි තව වෙන මඳගමු. 12 3 6 9 4 5 පැයකට 12 ඉඳන් 4 වෙනකන් යනකොට ප්‍රධාන කොටස් කීයකද කීයක් වැයකලද මේ මං ගුවන මේ එක කොටසක් අංශක 30කට සමානයි කියලා. එතකොට 1 2 3 අංශක 90ක් තියෙන මෙතන කෝණය අංශක 90ක කෝණයක් ඉවර කළා. ඊට පස්සේ ඒකට තව අංශක 30ක් තවත් ඉවර කළා. ඊට පස්සේ තව පොඩි ප්‍රමාණයක් ගිහින් අපි කොච්චරද කියලා දන්නේ නැහැ. මිනිත්තු කොටුව කීයදිනේ 48 කෝණ. අපි බලමු මිනිත්තු කොටුව කොච්චර කෝණ ගිම්බමණය වෙලා තියෙනවද? පැයකට කොච්චර කෝණ ගිම්බමණය වෙලා තියෙනවද? එතකොට මිනිත්තු කොටුව සමයි වැඩිපුර ප්‍රමාණය වෙලා තියෙන මිනිත්තු කොටුවේ ප්‍රමාණය වූ කෝණේ පැයකට ප්‍රමාණය වූ කෝණේ අඩු කරා නම් පැයකට සහ මිනිත්තු අතර කොටුව අතර අපිට කෝණ හොයන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ගමු මෙන්න මේ මිනිත්තු පැත්තේ. මිනිත්තු කොටුව 12 ඉඳන් අංශක 30කින් ප්‍රමාණය වෙලා තියෙනවා. 48 මම ඔයගොල්ලන්ට කලින් chart එකේ දිගට දී තිබ්බා. මිනිත්තු එකකදී මිනිත්තු කොටුව අංශක 6කින් ප්‍රමාණය වෙනවා. මතකනේ? 300ට බෙදීම එක සමානයි අංශක 6. මිනිත්තු එකකදී අංශක 69 මිනිත්තු 48කදී කීයද? 48ට වැඩි කරා 6. ඉතින් කිද? 6කට 48කින් 4යි. 6කට 24යි. 28යි. අංශක 288ක්. මිනිත්තු 48කදී මිනිත්තු කොටුව අංශක 288කින් ප්‍රමාණය වෙලා තියෙනවා. හරිද? මේක එක.
ඊට පස්සේ අපි බලමු පැය කට කොච්චර භ්‍රමණය වෙලා තිබුණද. පැය කටුව මෙන්න මේ හවස 4 වෙනකොට අංශක 30 කොටස් 4ක් ගත කළ ඉවර. අංශක 30 කොටස් මේක කොටසක් අංශක 30 කියලා මම ගාන හදලා වෙනවනේ. නේ 360 බෙදුවා 12න් සමානයි අංශක 30. නැවත නැවතත් මම ඕගොල්ලෝ පැහැදිලි කරලා තිබුණා මේ වගේ අංශක 30 කොටස් 4ක් ගත කරා. ඒ කියල කියන්නේ අංශක 120යි. තව පොඩි ප්‍රමාණයක් මේ 4 ඉලක්කෙම 4 හවස 4 සහ 5 4 තවත් පොඩි ක්‍රම කෝණකින් මේ පැයකට භ්‍රමණය වෙලා තියෙනවා. ඒ කෝණි තමයි අපි හොයාගන්න ඕනේ. එතකොට උගලට මම කිව්වා මිනිත්තු එකකදී පැයකටුව අංශක භාගයකින් භ්‍රමණය වෙනවා. මිනිත්තු එකකදී පැයකටුව අංශක භාගයකින් භ්‍රමණය වෙනවා. එතකොට මිනිත්තු 48කදී කොච්චරද? 48 වැඩි කිරීම භාගය අංශක 24කින් භ්‍රමණය වෙනවා. අන්න ඒ වගේ හරියටම 4.0 කියලා ගත්තොත් ඔර්ලෝසුවේ මිනිත්තු කටු තියෙනවා 12 ගාව, පැය කටු තියෙන හරියටම 4 ඉලක්කම ගාව. එහෙනම් මේ කෝණ අංශක 120 හරියටම හවස 4 වෙනකොට. එතකොට ඒ වුණාට දැන් 4 පහුවෙලා තව විනාඩි 48ක් ගිහිලා නේ. 4:48 ඇවිල්ලා තියෙනවා. දැන් අපිට හොයන්න ඕනේ මෙන්න මේ විනාඩි 48 දී අංශක කීයකින් භ්‍රමණය වුණාද කියලා. විනාඩියකට දැන් මම ගාන හදලා බලනවා. විනාඩියකට පැය කටුව භ්‍රමණය වෙන්නේ අංශක භාගයකින් නම් විනාඩියට අංශක භාගයකින් නම් දැන් මෙතන විනාඩි කීයක් ගිහිල්ලාද? විනාඩි 48කට කීයකින්ද? හරියටම 48 වැඩි කරා භාගය. ඒ කියන්නේ 48 දෙකෙන් බෙදුවහම අංශක 24. අන්න ඒක තමයි මේ 4:48 වෙනකොට ඔර්ලෝසුවේ පැය කටුව භ්‍රමණය වෙච්ච කෝණේ. එතකොට සම්පූර්ණයෙන්ම ඔර්ලෝසුව හවස 4 ඉඳගෙන හවස සම්පූර්ණයෙන්ම ඔර්ලෝසුවේ පැය කටුව 12 ඉලක්කම ගාව ඉඳගෙන 4 ඉලක්කම ගාව අංශක 120කින් භ්‍රමණය වෙලා ඉතුරු කොටස අංශක 24ක තව භ්‍රමණය වුණාට පස්සේ සම්පූර්ණ භ්‍රමණය 120 එකතු කරගෙන 24 සමානයි අංශක 144. මේ තමයි පැය කටුවේ භ්‍රමණය. එතකොට පැය කටුව අංශක 144 පැය කටුව අංශක 144 මිනිත්තු කටුව අංශක 280. එතකොට මෙන්න මේ කෝණ ගැන මොකද කරන් තියෙන්නේ? මිනිත්තු කටුව භ්‍රමණය වෙච්ච කෝණේ පැය කටුව භ්‍රමණය වෙච්ච කෝණේ අඩු කරා. මිනිත්තු කටුව භ්‍රමණය වෙච්ච කෝණේ ගියද අංශක 288. පැය කටුව භ්‍රමණය වෙච්ච කෝණේ ගියද අංශක 144 අඩු කරාට පස්සේ උත්තරේ එනවා අංශක 144. පැය කටුව සහ මිනිත්තු කටුව අතර කෝණය අංශක 144යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේ තමා මූලික සිද්ධාන්තයේ මේ ඔර්ලෝසුවක පැයකට සහ මිනිත්තු කට අතර කෝණ හන්න කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් මේ වගේ තව ගණන් කිහිපයක් හදන හැටි සහ මේකේ කෙටි ක්‍රමයේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න නම් මොන හරි ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් ඉදිරියට දාන්න. ඔයගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරේ නැත්නම් channel එක subscribe කරන්න, මේක share කරන්න, අනිත් කට්ටියට දැනගන්න. අපි මේක මුදලයි ගිරින්කින් තොර නොමිලේ තමයි ඔයගොල්ලන්ට උගන්වන්නේ. IQ පිළිබඳ නිවැරදි සිද්ධාන්තය ඉගෙනගෙන ඊට පස්සේ අපි කෙටි ක්‍රම ඉගෙන ගමු. කෙටි ක්‍රම ඉගෙනගෙන අපි නිවැරදිව සහ කාර්යක්ෂමව පේපර් එක කොහොමද ඉවර කරන්න කියන එක මම ඉදිරි වීඩියෝ වලදී පැහැදිලි කරන්නම්. හිතරම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් වේවා. ජය වේවා. බොහොම ස්තුතියි.